ජෙසුපීටයි සුන්දර උදෑසන. ඉතින් බොහොම ස්තුතියි. ඉතින් ආදර දූපතේ අපි ඊයේ මාවත ගම වෙනකන් කුරුණෑගල ගියා. ජීවල් කීපයක් අපි බැලුවා. ඉතින් දුරයි පලා දුර නිසා යන්න තමයි ගොඩක් වෙලා යන්නේ. ඉතින් ගියා සමහර වෙලට අපි වතුර බෝතල් වල යාච්ඤා කරලා දුන්නා. අපි රස්සෙත් ඉඳලා යාච්ඤා කරා. අපිට නිවස ළඟට යන්න බෑ. ඉතින් ඔබ දන්නවා ප්‍රශ්න නේද රටේ තියෙන දේවල් එක්ක. ඉතින් උදව් උපකාර කරපු සියලු දෙනාට දයන් වහන්සේ ආශිර්වාද කරાવી. ඒ මොකද ආදර දුවේ මං ඒගොල්ලන්ගේ ෆොටෝ ගහලවත් ඒ පින්තූර දාලවත් දාන්න කැමති නැහැ. නමුත් ඒක දයන් වහන්සේ දකිනවා. ස්වාමීන් වහන්සේ කරපු හැම කෙනාගේම ජීවිත ආශිර්වාද කරයි. හරි. ඉතින් මම අද නෙමෙයි අද රාත්‍රී වරු සහ හෙට උදෑසන තව ප්‍රදේශ කීපයකට යන්න ඉන්නෝ. මං යන්න කලින් දැනුවත් කරන්න. හරි. රයිට්. අපි ස්වාමීන් වහන්සේ තුල යම්කිසි දෙයක් කරන්න ඕනේ. මොකද ඊයේ මගේ හදවතට එක සහෝදරයෙක් කියපු කතාව පුදුමාකාර විදියට මගේ හදවතට වැදුනා. ඉතින් ඒක මම මෙතන ප්‍රසිද්ධිය කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මම හිතනවා ඊයේ මාව මාවත ගමටම එක්කගෙනම ගියේ ජේසුමයි කියන එක. ඒ මොකද මං ඊයේ යන්නේ නැතිව ඉන්න ගොඩක් දේ වෙන්න තිබ්බා. හරි, ඕකේ. ඒ නිසා මං අද සන්තෝෂයෙන් ඉන්න උදෑසන. මොද ක්‍රිස්තියානි කාර්යයක් විදියට ජීවත් වීම අමාරුයි. ඒ වගේම ක්‍රිස්තියානි කාර්යයක් විදියට සේවය කිරීමත් අමාරුයි. දැන් අනිත් තැන්වල බැඳෙන්න අමාරුයි, ඉන්න ලේසි. මෙතන එම නෙමෙයි, බැඳෙන්න ලේසි, ඉන්න අමාරුයි. නේද? ඒ නිසා සේවය කරන්න හරි ලස්සනයි, හරි ප්‍රීති, හරි සන්තෝසයි. පොදු පොඩ්ඩක්වත් වේසමාංශමට තේරුන්නේ නැහැ. එදනම ඔබට සේවය කරන්න කියන උදෑසන නැකිරලා මේ ජේසු කියනවා කෙනෙක් මට සේවය කරනවා නම් මගේ පියාණන් වහන්සේ උට ගෞරවය කරනවා. භාර්යාව ගෞරවය කරනවා, ස්වාමි පුරුෂයා ගෞරවය කරනවා නෙමෙයි, පියාණන් වහන්සේ. කවුද පියාණන් වහන්සේ කියන්නේ? සියලු සෞරග්‍රහ මණ්ඩල මන්දාකිණි මේ විශ්වය ඉර හඳ තාරකා එක වචනයකින් සාදා නිමකල එලොහීම් යාවේ දෙවියන් වහන්සේ ඒ සේවය කරන කෙනාට ගෞරවය කරනවා. නියමයි නේද? ඒක තමයි කියන්නේ කිතුනුවෙකු කුමක් හෝ සේවයක් කළ යුතුයි. කුමක් හෝ සේවයක්. ඉතින් එලොහීම් දෙවියන් වහන්සේ යාවේ ඒ සේවය කරන කෙනාට ගරු කරනවා. නිසා මොනම කුමක් හෝ සේවයක් කරන්න. හරිද? නමුත් ඉතින් සේවය කිරීම අමාරුයි. ඇයි? සතුරෙක් ඉන්නවා, එදිරිවාදියෙක් ඉන්නවා. පොදු සතුරෙක්, පොදු එදිරිවාදියෙක්, ලොකුම ත්‍රස්තවාදියෙක්. ඉතින් ඔහු තමයි අපේ සේවයේදී ඉන්න ලොකුම පොදු සතුරා. ඉතින් අද මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ මේ පොදු සතුරා ගැන පොඩ්ඩක්. සේවය කරන්න බය වෙන්න එපා. පොදු සතුරා ගැන දැනගමු අපි. ඒ මොකද සේවයේදී ඔබට මේ පොදු සතුරට මෝහන දෙන්න සිද්ධ වෙනවාමයි. අද ගොඩාක් සේවය කරන අය සමහර සභාවේ පුද්ගලයෝ නිසා, සමහර දේවදාසයන් නිසා, සමහර සිද්ධි නිසා, සමහර වචන නිසා, සමහර අනේ මන්දේ නිසා මේ වගේ ලොකු ආශිර්වාදයක් නැති කර ගන්නවා. යාවේ දෙවියන් වහන්සේ ගෞරවය කරන එක නැති කර ගන්නවා. ඒ නිසා කිසිම කෙනෙක් දිහා පල්ලියේ බලන්න එපා. පල්ලියේ බලන්න එපා. ඒක තමයි සුදෝ පාරුතුමා කියනවා. මගේ පොදු මතයක්, හෙබ්‍රු පොතේ ලියන සුදෝ පාරුතුමා කියන එක මගේ පොදු මතයක්, පෞද්ගලික මතයක්. මේ හෙබ්‍රු 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය කියන එබැවින් මේ මහත් සාක්ෂිකාර සේනාවකින් අපි වටවී සිටින නිසා, මේ කියන්නේ 11 වෙනි පදයේ පෙන්වන විරෝධාර ඇදහිල්ල ඉන්න සෙට් එක ආබ්‍රාම් ඉදලා ආයිස් පෙන්නනවා සිම්සන් දක්වා පුදුම හැදිල්ල කණ්ඩායම පෙන්නනවා. මේ කවුරු දියාවත් බලන්න එපාලු. ඉතින් අහන්නකො, මෝසෙස් දියා බලන්නත් එපා කියනවනะ, සිම්සන් දියා බලන්නත් එපා කියනවනะ. ඔබ ඇයි ඔබ ළඟ ඉන්න යම් යම් පුද්ගලයෝ දියා බලන්නේ? අපිට බලන්න කියන්නේ ජේසු දියා විතරමයි. ඔන්න බලන්න එතන කියන ලස්සනයි. එබැවින් මේසා සාක්ෂිකාර සේනාවකින් වටවි හිටියත් සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපයද අහක දමා අහක දාන්න කියලා තියෙනවා. මොකද අහක දාන්න කියන්නේ? පාපය අහක දාන්න කියලා කියනවා. එහෙනම් කිතුනෙකු ලෙස සේවය කරන්න අපිටින් එක පොදු හතුර තමයි අපි වටපිට බලන එක සහ අප තුල තියෙන පාපය. කිතුනෙකු සේවය කිරීමට ඇති පළවෙනි බාධාව තමයි පාපය. පාපය. ඉතින් ආදර දුවේපොත මේ පාපයේ අංගයන් ගොඩාක් තියෙනවා. පාපයේ අංගයක් පාපය කියන්නේ සිගරට් බොන එක නෙමෙයි. පාපය කියන්නේ අරක්කු බොන එක නෙමෙයි. පාපය කියන්නේ වෛශ්‍යකම් කරන එක නෙමෙයි. පාපය කියන්නේ බොරු කියන එක නෙමෙයි. ඒක පාපයේ අංගයක්. පාපය නෙමෙයි. පාපයේ අංගයක්. කෙනෙකු ඉපදෙනකොට ආදම්ගේ පාපය ඔහුගේ ලේවලින් එනවා. ඒක නිසා
ඒක ඇතුලේ තියෙනවා. ඒ කියේ පාපය ඒ පුද්ගලයාගේ ජීවිතය ඇතුලෙන් එක එක ක්‍රම මගින් එළියට එනවා. නමුත් ජේසුව පිළිගෙන මම පෞකාරයෙක් කියලා පිළිගන්නවා, මගේ සියලු පාප ඔබ වහන්සේ කුරුසියේ තියලා දැම්මම ස්වාමිනී සූසු පවිත්‍ර වෙනවා, ඔබ වහන්සේ ශ්‍රී ලේවලින් මාව සෝදන්නක ඔබ නිදහස් වෙනවා. ඔබ පාපය පිළිගන්නකොට උන්වහන්සේ ඔබට සමාව දෙනවා, ඔබ ගැලවීමටපත් වෙනවා, පාපයට සමාව ලැබෙනවා. ඊට පසු ඔබ ළඟ පාපය නැහැ. හැබැයි ඊට පස්සේ ඔබ සිගරට් බිව්වොත් ඒක පාපේ අංගයක් නෙවෙයි, ඒක පාපය. ඊට පස්සේ ඔබ බොරු කිව්වොත් ඒක පාපේ අංගයක් නෙමෙයි, ඒක පාපය. පැහැදිලිද? ඉතින් ඒ නිසා ගැලවීම ලැබුපු නැති කෙනා කියන බොරු, ගැලවීම ලැබුපු කියන කෙනා බොරුයි කියන එක එකක් නෙමෙයි, දෙකක්. අරයා පාපේ අංගයක් කරනවා, අරයා පාපය කරනවා. පැහැදිලිද? දැන් ඉතින් ගොඩක් අය පාපය ගැන දන්නේ නැහැ. පාපය කියලා අපු දන්නේ නැහැ. පාපය කියන්නේ මොකද්ද? පළවෙනි එක පාපය කියන්නේ දෙවියන් වහන්සේ අකමැති දේ කිරීම. දෙවෙනි එක තමයි දෙවියන් වහන්සේ කැමැති දේ නොකිරීම. ඈ එතන මගෙන් අහන කොහොමද මම දැනගන්නේ දෙවියන් වහන්සේ කැමැති අකමැති දේ කොයිද තියෙන්නේ? බයිබලේ තියෙනවා. හොඳට කියවන්න, දවසට පිටු පහ ගානේ කියවන්න. ආ එහෙනම් පළවෙනි බාධාව මොකද්ද? පාපය. ආ ඇත්ත, සමහර දෙවියන් වහන්සේට අකමැති දේ අපි කරන්නේ නැහැ. ඇත්ත, ගොඩාක් අය ඉන්න හොඳයි දෙවියන් වහන්සේට අකමැති දේ කරන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේට කැමැති දේ කරන්නේත් නැහැ ඒගොල්ලෝ. පැහැදිලිද? දෙවියන් වහන්සේට කැමැති දේ කරන්නේත් නැහැ. දැන් ඕගොල්ලෝ මයෙන් අහයි දෙවියන් වහන්සේට කැමති දේ මොනවද? ආ දෙවියන් වහන්සේට කැමති දේවල් ගොඩාක් තියෙනවා බයිබලේ. දෙවියන් වහන්සේ කැමති බයිබලේ කියවනවට, දෙවියන් වහන්සේ කැමති යාච්ඤා කරනවට, දෙවියන් වහන්සේ කැමති ප්‍රශංසා කරනවට, දෙවියන් වහන්සේ කැමති ඔබ අන්‍ය භාෂාවෙන් උන්වහන්සේ කතා කරනවට, දෙවියන් වහන්සේ කැමති දුප්පත් අයට උදව් කරනවට, දෙවියන් වහන්සේ කැමති ඔබ ඉරිදා පූජාවට එනවට, දෙවියන් වහන්සේ කැමති ආ ඔබගේ දරුවන්ට ඔබ බයිබලේ කියලා දෙනවට, දෙවියන් වහන්සේ කැමති ඔබ පවිත්‍ර වෙන්නවට, ඒ වගේ ගොඩාක් තියෙනවා ආදරදේ. ඉතින් පොදු බාධාව තමයි පාපය. පාපය. ඉතින් ආදර දීපතු ඔය පාපය දෙන්නේ එසේ මෙසේ එකෙක් නෙමෙයි නේද? ඉතින් ඔය පාපය දෙන්නේ කවුද? ආ යක්ෂයා. ඒ නිසා තව බාධාවල් තියෙනවා. මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ 58 වෙනි වගන්තිය කියනවා, ඔවුන්ගේ ඇදහිලි නැතිකම නිසා උන්වහන්සේෙහිදී බොහෝ ආශ්චර්යයන් නොකලසේක. මේ ඇතුලේ අවිශ්වාසය තියාගෙන එළියේ විශ්වාසය ගැන කතා කරන ගොඩාක් අය ඉන්නවා. පරණ රජවරුන්ට දෙවියන් වහන්සේ කිව්වා, මේ ඔබේ බලයෙන් නෙවෙයි මගේ බලයෙන් මම මේ දේ කළේ කියලා. ඉතින් ඒක කවුද විශ්වාස කළේ? ඔහු දිනුවා. දේවමේය ඇතුලේ ප්‍රශංසා කරාට, දේවමේය ඇතුලේ බයිබලයේ කිව්වට, දේවමේය ඇතුලේ යාච්ඤා කරාට ආදර දෙපොතේ ගොඩාක් අය මම දන්නවා. ඒක සමාද ඔබට මම මේ කතා කරන්නේ. අද කිතුනෝ නිරාහාරව ඉන්නවා, යාච්ඤා කරනවා, ණය වෙනුවෙන්. නමුත් ස්ටෑන්ඩ් බයි ප්ලෑන් බී එක තියාගෙන ඉන්නවා. නිරාරවත් ඉන්නවා, යාච්ඤාත් කරනවා. දැන් ණයට යාච්ඤා කරා, ස්වාමීනි මගේ ණය වෙනු යාච්ඤා කරා, ස්ටෑන්ඩ් බයි ලෝන් ෆෝම් එකත් පුරවල, නැත්නම් ස්ටෑන්ඩ් බයි කාඩ් රටින් යාන්ට කෝල් නැදලා මචං මට මේම ප්‍රශ්නයක් කියලා ඒකත් ලෑස්ති කරන් ඉන්නවා. ඈ ඉතින් අදලු සමානයි මට කියන බද මගේ ස්වාමියා වෙනස් කරන්න ඕව ගැලවීමට ගෙහින්න. නමුත් එයාම කියන ඕක මාරු වෙන්නේ. ඈ නමුත් මතේ උදාතින 50ට මොකද කියන්නේ? උන්වහන්සේට කරන්න බැරි උසේක නෙමෙයි, නොකලසේක කියලා තියෙනවා. උන්වහන්සේ නොකලසේක, උන්වහන්සේට කරන්න බැරි උසේක නෙමෙයි යා බලන්න. උන්වහන්සේ නොකලසේක කියලා තියෙන එතන. උන්වහන්සේ නොකලසේක. ඇයි නොකලේ? ඔබ දන්නවනේ. ඇයි නොකලේ? කියවන්න ආපහු. ඔවුන්ගේ ඇදහිලිකම නැති නිසා උන්වහන්සේෙහිදී බොහෝ ආශ්චර්යයන් නොකලසේක. ඔන්නක තව එකක්. තව බාධාවක් සේවය කරන්න. තේරෙනවද? විශ්වාසය නොමැතිකම. ඉතින් පාපය. ඉතින් ආදර දුවේ පුතේ, අද ඔය දෙක අපි අයින් කරගමු. ඔය දෙක අපි අයින් කරගමු. ස්වාමීන් වහන්සේ කැමති ඔබ උන්වහන්සේට සේවය කරනවට. ඇයි ඒ? ඒක හරි, මේක තමයි ලෝකේ දෙන ලොකුම ආශිර්වාදය. ලෝකේ දෙන ලොකුම ආශිර්වාදය. ආ ඉතින් ආදර දුවේ පුතේ, ඔබ මම කියනවා තව සේවය කරන්න බාධාවක් තියෙනවා. හරිද? මං හිතන ඔබට මේක දැනලා ඇති කියලා. අපි නිකන් බලමුද ඒකත් මොකක්ද තවත් සේවය කරන්න තියෙන බාධාවක්. මාක් 16:3 බලන්න. මාක් 16:3. ඔව් අපට සෝන්ගේන් දොරකඩින් ගල අහකට පෙරලා දෙන්නේ කවුන් කවුදයි ඔවුනවුන් අතරේ කතා කළෝය. දැන් සිස්ටර්ස්ලා 3 දෙනෙක් යනවා ජේසුව බලන්න, සුවඳ විලවුන් ආලේප කරන්න. සෝන ළඟට යනවා. දැන් ඒගොල්ලෝ ජේසු නැකිලාද නැද්ද කියන එක දන්නේ නැහැ. යනවා බලන්න. යද්දි කල්පනා වෙනවා, අයියෝ මේ ලොකු ගලකින් වහලා නේද තියෙන්නේ, කවුද ගල පෙරලන්නේ, අපි 3 දෙනාම ගෑනු අපිට බෑනේ කියලා. දැන් තේරෙනවද? කලින්ම කල්පනා වුණා
කරන්න යන දේ බෑ කියලා. අද ගොඩාක් අයට තියෙන බාධාවක් තමයි යෝග. නෙගටිව් කියන්නේ ඍණාත්මක සිතුවිලි. ඒ නිසා ආදරදී පුතේ මේ බයිබලයේ කියනවා හදවතේ පිරලා තියෙන දේ තමයිලු කටින් එන්නේ. මොකේ පිරලා තියෙනද? හදවතේ පිරලා තියෙන දේ. ඉතින් ආදරදී පුතේ මම ඔබට කියනවා බය නැතුව. ආ ඔය ටික අයින් කරගන්න. ඔය ටික අයින් කරගෙන ඔබ සේවය කරන්න පටන් ගන්න. සෞරග්‍රහ මණ්ඩල මන්දාකිණි විශ්වය මවපු යාවේ එලොහින් දෙවියන් වහන්සේ ඔබට ගරු කරන්න යනවා. නමුත් පොදු හතුරෙක් ඉන්නවා. ඒ පොදු හතුර ගැන මම ඔබට කිව්වා. එතනින් නිදහස් වෙන්න, එතනින් අයින් වෙන්න ස්වාමීන් වහන්සේට කුමන හෝ සේවයක් කරන්න මම අද ඔබට ආරාධනා කරනවා. මම ආදරයෙන් ඉල්ලනවා රටවල ඉන්න අය. මම ආදරයෙන් ඉල්ලනවා මේ ලංකාව වටේ ඉන්න අය. අද ඔබගේ මගේ පොදු යුතුයකම අනේ මේ රට වෙනුවෙන් මම ඊයේ ගියා. ගොඩක් මිනිස්සු දුක් විඳිනවා. මට කතා කරලා ගොඩක් මිනිස්සු ගොඩාක් දේවල් කියනවා. අනේ සමා වෙන්න. හැමදේම මට කරන්න බෑ. නමුත් ඔබට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා මේ මිනිස්සුන්ට. අනේ දන ගහන්න. මේ ලංකාවේ ආත්ම වෙනුවෙන් ඔබ එක පෑ භාගයක් ගෙදර දන ගහන්න. අනේ පෑ කාලක් දන ගහන්න. එක දුක් විඳින පවුලක් වෙනුවෙන් ඔබගේ කඳුල දැකලා උන්වහන්සේ ඔවුන්ට අනුකම්පා කරાવી. ඔබගේ ධන හිස් නැවෙනවා දැකලා ඔබගේ දෑත් එළට එසවෙනවා දැකලා උන්වහන්සේ අපේ රටට අනුකම්පා කරાવી. මේ ලෝකෙට අනුකම්පා කරાવી. උන්වහන්සේ ඔවුන්ගේ රතර රතේ තිබෙන පහපෙට සමාව දේවි කිතුණු අද සීළු දෙනාම ආරම්භ කරන්න සේවයක්. මොකද්ද? ධන ගහනවා මේ රට වෙනුවෙන්, ධන ගහනවා මේ ලෝකෙ වෙනුවෙන් ස්වාමිනේ. පොදු හතුරව ජය ගන්න. ධන ගන්නොත් ඒකෙදි දැන් වහන්සේ ඔබට පෞද්ගලිකව ආශිර්වාද කරලා ගෞරවය කරයි. ඒ වගේ ඔබේ ආඥා වසලා මේ වසංගතයෙන් ස්වාමින් වහන්සේ අපේ ජීවිත, අපේ රට, අපේ ලෝකෙ බේරා ගනිවි. අපි නැවත ඒ ලස්සන තැන්ට යන්න ඕනේ ආදර දෙපොති. අද ගොඩාක් දූ දරු අනාථ වෙලා ගෙවල් ඇතුලේ අද ඉගෙන ගන්න බැරුව රැකියාවට යන්න බැරුව ආ සමහර අයගේ ජීවිතේ ලස්සන තැන් නේද? මම අපි ආසයි නේද? කවුරුත් බඳින්න ආසයි නේද? කොච්චර විඩින් කල් ගියාද? කොච්චර ලොකු ලොකු උත්සව කල් ගියාද? ආශාවන් ඒව ඔක්කොම වැරදි දේවල් නෙවෙයි නේද? නමුත් ආදර දෙපොතේ මේ හැම දෙයක් එක්කම මිනිස්සු අද විශාල වේදනාවක් ඉන්නවා. ඒකට ඔබ වගකිය යුතුයි. ඒ මොකද උන්වහන්සේ කැමති ඔබ සේවය කරනවට. එනිසා දවසේ ලස්සන සේවකෙක් බිහි වෙන දවසක් බවට පත් කරගන්න. අද මම විශ්වාස කරන මේ ජේසුගෙන් පණිවිඩයක් තුනේ විශාල සේවක කණ්ඩායමක් බිහි වෙන්න යනවා. මොන සේවයද? ධන ගහන්න. මෙතන කියලා නෑ දේශනා කරන විතරයි සේවය කියලා. අනේ ඊයේ ඩ්‍රයිවරුත් මම, ඊයේ බඩු කඩවල වලින් ගත්තෙත් මම, බඩු බෑවෙත් මම, මේ බෙදුවෙත් මම, ඒ ඔක්කොම කරේ මම. හරිද? ඒ තියෙන නිසා මේ සේවය කියන එක කිසිම දෙයක් මේ ලොකු පොඩිම නෑ. දැන් වාසිර කියන්නේ සේවය කියන එක. ඒ තියෙන නිසා ඔබ මේ කරන්ට ලෑස්ති වෙන්න. මම විශ්වාස කරනවා අද විශාල සේවක කණ්ඩායමක් බිහි වෙන්න යනවා. මේ රට දිහා උන්වහන්සේගේ ඇස් දෙක නැවත බලන්න හැරි බලන්න යනවා. අපි ආචා කරමු. ස්වල බලدار දෙවිපියන් ස්තුතිවන්ත වෙනවා මේ ලස්සන උදෑසනේ ඔබ වහන්සේට දුන්නා මේ බලවත් වූ වචනේ නිසා. ස්වාමිනේ මෙන්න ඔබ වහන්සේගේ සේවක කණ්ඩායමක් අද සෑදී පැහැදී වුන් තීරණ ගන්නවා. ඔවුන්ගේ පුදුරු සතුරගෙන් ඈත් වෙලා ඔබ වහන්සේට පුදුමාකාර සේවයක් කරන්න. දෙවතාවතේ මොවුන්ගේ කන්නලව, මොවුන්ගේ ධනෙස්, මොවුන්ගේ කඳුළු, මොවුන්ගේ දෑත් එසවීම ඔබ වහන්සේ අසලා ප්‍රාතිහාර ආශිර්වාද අද දවසේ මේ ලෝකයට, ලංකාවට, අපේ දේශයට, අපේ පළාතට, අප සභාවන් වලට කළ මැනව. උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසාය. ආමෙන්. 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 ජේසු පිටයි සුබ දවසක්. මම බද සමීර අමම විරුදාසන අතරමාරට යලිත්.